මේ පනත අවසාන වරට සංශෝධනය වුණේ 2006 වසරේ. ඒ කියන්නේ දැන් අවුරුදු 18කට ඉස්සෙල්ලා. රටට ගැළපෙන ක්‍රමයට විශේෂ පනත වෙනස් කිරීම තමයි අද දිනේ යෝජනා වෙන්නේ. මේක යාවත්කාලීන කිරීම. මේ අපි ගේනවා පාර්ලිමේන්තුවට පනතක් අද අපි ගේනවා බැංකියක අධ්‍යක්ෂකෙක් වෙන්න ප්‍රධාන විධායකවරයෙක් වෙන්න මේ සුදුසුකම් තියෙන්න ඕනේ කියලා. ඊට පස්සේ අපි අපේ කොමිටු වල පත් කරනවා සුදුසුකම් නැති අය ඒ විෂය පිළිබඳව කතා කරන්න. අද එතකොට මේ බැංකු සංශෝධනයේ ඒ ඒ හොඳ දේවල් තියෙනවා හොඳ දෙයක් තියෙනකොට හොඳයි කියලා කියන්න අපි බය වෙන්න ඕනේ නැහැ අපි අද කතා කරන්නේ මේ 54ම විශේෂයෙන්ම ආර්ථිකයේ අවශ්‍ය කරන තීන්දු ගන්න එහෙම නැත්නම් ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙලක් ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය කරන 50 මේකේ වැඩිපුර තියෙන්නේ ඒ බැංකු 50ත් එක්ක මහ බැංකු 50ත් එක්ක මේක සම්බන්ධ වෙන්නේ කොහොමද ඒ අවශ්‍ය කරන ඍජු මැදිහත් වීම බැංකු 50ට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක තමයි වැඩි අවස්ථාවක් මේ 50 තුල ලැබෙන්නේ ගැසට් මගින් පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්ීත වන බව කිව්වට බැංකු මගින් දේපල අත්පත් කර ගැනීම තාම නතර වෙලා නැහැ ඒ නිසා තවදුරටත් නීති සම්මත වෙනකම් හිටියොත් තවත් විශාල පිරිසකට තමන්ගේ දේපල ඉඩකඩම් අහිමි වෙන ඒවත් බැංකු වලට සින්න වෙන තත්යක් තමයි තිබෙන්නේ අපි සතුටින් කියනවා මේ අවස්ථාවේ මේ සභාවට මේ වෙනකොට බැංකු රෙගුලාසි පමණයි අපි සකස් කරලා අවසන් කරන්න තියෙන්නේ කොළඹ වරාය නගරයේට අදාළ සෙන්ට්‍රල් බැංකුව නැත්නම් මහා බැංකුව මේ වෙනකොට කඩිනමින් ඒ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අපිට සහාය ලබා දෙමින් සිටිනවා අපි විශ්වාස කරනවා තව සති 3ක් ඇතුළත මේ සියලුම බැංකු රෙගුලාසි සකස් කරලා මේ සභාව ගරු සභාවට ඉදිරිපත් කරලා අපිට ගැසට් කරන්න පුළුවන් වෙයි කියලා අද දින සභාවේ කතිකයන් හැටියට ඉන්න ආචාර්ය හර්ෂද ඩීසිල්ලා මැතිතුමා නැත එම්.ඒ. සුමන්තිරම් මැතිතුමා නැත විජිත හේරත් මැතිතුමා නැත පාට්ලි චම්පික රණවක මැතිතුමා නැත හිරෝෂන් පෙරා මැතිතුමා නැත එස්.එම්. මරික්කාර් මැතිතුමා නැත මහාචාර්ය චරිත හේරත් මැතිතුමා නැත ගාමිණී වලේබුඩ මැතිතුමා නැත ගරු නාලක ගොඩහේවා මැතිතුමා නැත තුෂාර ඉන්ද්‍රනිල අමරසේන මැතිතුමා නැත වේලු කුමාර් මැතිතුමා නැත උදේ කුමාර් මැතිතුමා නැත චාල්ස් නිර්මලනාදන් මැතිතුමා නැත සෙල්ලරාසා කජේන්ද්‍රන් මැතිතුමා නැත වීරසමුණු වීරසිංහ මැතිතුමා නැත හඬුවපෙත්තේ ගරු ප්‍රොෆෙසර් රංජිත් බණ්ඩාර මැතිතුමා සුරේන් රාඝවන් මැතිතුමා එම් එම් මුසාරප් මැතිතුමා රජ් බන්දුරුගොඩ නැත මැතිතුමා සුරේෂ් වඩුවෙල් මැතිතුමා සහ සයන් සේමසිංහ මැතිතුමා නැත එම නිසා පාර්ලිමේන්තුවේ කටයුතු අද දින පස්වරු 4 දක්වා තාවකාලිකව අත්හිටවනු ලැබේ පැය 3කට ආසන්න කාලයකින් පසු පාර්ලිමේන්තුව නැවත රැස් වුණා පාර්ලිමේන්තුවේ විවාද අර්ථාන්විතව කරගෙන යාමට ආණ්ඩු පාර්ශවය හා විරුද්ධ පාර්ශවය යන දෙපාර්ශවයම ගරු මන්ත්‍රීවරුන් එද ඒ සඳහා ඔවුන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවද ගරු සභාවට දැනුම් දීමට කැමැත්තෙමි. පොඩ්ඩක් අහගෙන ඉන්න. ඔබතුමාට ඕන විදිහට අත්‍යවශ්‍ය නිරූපණය කරන්න බෑ. ආවරණීය යෝග අනුව ආණ්ඩුව තමයි අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව පෙන්නන්න ඕන. ආණ්ඩු පක්ෂයෙන් නම් 11ක් තිබුණා. විරුද්ධ පාර්ශවයේ 21 දෙනෙක්ගේ ප්‍රධාන වශයෙන් වගකීමක් තියෙන ඒක තමයි දැනුම් දුන්නේ. මේ සභාව කරගෙන යන්න කතික මහතුරු ඉන්න ඕනේ. ඊට බස් එකක් වගේ මාවක නවත්තන් ඉන්න බෑ විවාදයේ ඉදිරියට පවත්වාගෙන යාම සඳහා මන්ත්‍රීවරුන්ගේ ඔබතුමා කතිකලා ඉස්සු කිව්ව මන්ත්‍රීවරු නෑ එහෙනම් කරන්න ඕන පනත ඡන්ද විමසීම ලක් කරන්න ඕන ප්‍රදාය තිබුණේ ගරු මන්ත්‍රීතුමා ඒ වෙලාවේ කැබිනට් අමාත්‍යවරයෙක් සභාවේ ඉන්නේ නෑ සභාවේ නැත්නම් කැබිනට් අමාත්‍යවරේ සභාවේ නැත්නම් පනත ගන්න නැතුව සභාව කල් තියන්න ඕන අමාත්‍යවරු වෙනකන් සභාව කල් තියාගෙන ඉන්නවා ඒ නිසා මෙතන අමාත්‍යවරු ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍යවරේ පාර්ලිමේන්තුවේ නොසිටීම තමයි ප්‍රශ්නේ පණන්නේ මේ ඕගොල්ලෝ වැරද්ද කරුවේ පොඩ්ඩක් අහගෙන ඉන්න මම යෝජනා කරනවා ස්ථාවර නියෝග අත්තිටවලා 5 වෙනකම් මේ විවාදය අරන් ගිහලා 6 වෙනකම් හර්ෂපැතුරු වගේ විවාදය අරන් යමු එහෙම ගියොත් රෑ 10 විතර නැගන් යන්න වෙන නෑ නෑ දෙගොල්ලන්ගේම කතිකව හිටියේ නෑනේ කිසි දවසක මන්ත්‍රීවරුන් නැහැ කියලා සභාවක් පැය දෙකක් තුනක් කල් දබව ඉතිහාසයක් නැහැ පළවෙනි වතාවට මේ අත්දැකීම මේ සභාවේ දෙන්නේ මේ විවාදේ නැවත අද දවසේ මෙහෙම පවත්වාගෙන යන කිසිදු ආකාරයක යුක්තිසහගත භාවයක් නැහැ ඇත්තරම දැන් තියෙන්නේ පන පාර්ලිමේන්තුව කල් තිබ්බායයි කියා සලකා පාර්ලිමේන්තුව කල් තිබීම විවාදේ පටන් ගන්න. මේ සම්ප්‍රදාය දුන්නත් කොතන නතර වෙන්නේ මට කියන්න. හරිද බලනවා ආණ්ඩු පැත්තේ മന്ത്രിවරු අඩුයි. තව පැයක් පැත්තකින් තියෙනවා. ආ පැයකින් කල් තියෙනවා. මොකද කට්ටිය තාම පාරේ එනකන් කියලා. එහෙම කරන්න බෑනේ. බැංකු සංශෝධන පනත් කෙටුම්පත තුන්වෙනිවර කියවා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාවේ පනත යටතේ නියෝග අනුමත. සභාව එකඟයි. එකතු කළ අගය මත බතු පන්ත යටතේ නියම අනුමත කිරීමට විරුද්ධයි වැට් එක 115 ඉඳන් 18 කරන එකට අපි විරුද්ධයි ඡන්දයක් අවශ්‍යයි අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 3 එකතු කළ අගය මත බදු පනත යටතේ නියමය පක්ෂව ඡන්ද 55යි විපක්ෂව ඡන්ද 19යි
වැලකී සිටියේ නැහැ කවුරුත් නැත. ඒ අනුව වැඩි ඡන්ද 36කින් ඒකී නියමයේ සම්මත වේ.